බෝදැසනක්ේව මගේ අදරම්ම ත්්‍යයදවේ පොතේ අද දෙසම්බර් මාසේ පහලොස්වෙනි අඟහරුවාද ආගමන කාලෙත්තුන් වන සතිය අද පළමු කිවීමෙන්ම පිටහෙන්නේ ශෙපනයා දියෝස්පසවතුමාගේ පොතේ තුන් වන පරිච්චේදේ එකේ දල දහතු වන දක්වා කොටස. ශෙපනියයා ද්‍යියස්පසතුමා කියනවා එක්කම දෙවියන් වහන්සේට යදින්න එවගේම දෙවියන්ගේ නාමයෙන් සරණය සො යන්න එවිට ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රෙක් වෙන්නට. දෙවන් වහන්සේට ආදරය කරන කෙනෙක් වෙන්නට පුළුවන් කියලා. අද සුවිසේසයේ මතයුතුමාගේ සුවිශේසය. විසියෙක්වැනි පරිච්චේදේ. විසි අටේ දර තිස් දෙක දක්වා. පුතුන් දෙදනගේ උපමාව ගැන කියන්නේ මොකක්ද මේ පුතුන් දෙදාගේ උපමාව, වැඩිමල් පුතෙක් ටියා බාලපුතෙක් හිටියා. තාත්තා කියනවා වැඩිමල් පුතාට පුතේ මගේ කුමරට කියල වැඩ කරන්න කියලා. ග මේ ලකුපුත්‍රයා කිය වැඩිුමහල් පුත්‍රය. බැඩිුමල් පුත්‍රය කෙනා මට යන්න බැහැ. හැබැයි ටික වෙලාවකට ගිහිල්ලා පසුත් ඇවෙනවා. මම තාර්තාාවට හිතර වේදනාවක් කලා කියලා නැවත යනමයා. හැබැයි මේ තාත්තා බාලපුතාටත් කියනවා පුතේ කුඹරට යන්න වැඩ කරන්න කියලා හා තාත්තේ මම යන්නම් කියලා මේ බාලපුතා කියනවා හැබැයි යන්න නැහැ. ජිස්වානවා. ඒතාත්ගේ කමැත්ත්‍රෂ්ට කරපු දරුවවා කවුද කියලා. ඔබට බොහම ලේසි යුත්තරේ දෙන්න. වැඩි මහල්පුතා තමයි ඒ කැමැත්තිෂ්ට කලේ හැබැයි යන්න නෑ කියලා ගියේ බාලපුතා යනවා කියලා කියනෑ කැමැත්තෂ්ට කලා. අපි සහල්ලාට වචනවලින් කියන දේවසා ක්‍රියාව දෙක පෙන්නන්නේ. සමහර අයින්න වචනවලින් කියන එකක් නමුත් ක්‍රියාවෙන් සිද්ධවෙන්න එතා විට හස් පස වෙනස් දෙයක්. ඉතින් ගියවසුම් කඩකරන පොරොන්දු කඩරන අඩුුණු පොරොදු අපි කොච්චර දකර තියෙනව මනුස ඉතිහාසේ. දේශපාල නිතිහාසේ කොයි තරම් කඩුණු පොරොන්දු තියෙනවද. එනි සමගයාදර අම්මිතාතය දුවපුතේ ඔබ දෙමවපියන් විදිට ජීවත් වෙද්දි තමන්ගේ දරුවන් කීකරු වෙද්දි තමන්ට මොන්න තරං සතුටක් ආසාවක් ඇති වෙනවද ආදරයක් ඇති වෙනවද හැබැයි ඔබ කියනදේ කරන්න නැතුව ඔබ එ පයි කියපුදේ කළොත් ගේ හිතට තරක් නෙමෙයි දෑශට කඳුළු ගෙනදීල ජීවිතය පවා අඳුරු වෙනවා අනාගතය පවා බෝම කඩස්සලට පත්වෙනවා අදර දරුවනි ඔබගේ ජීවිතවලදී මතක තියාගන්න තමන්ගේ අම්මතාතර වඩා උසස් කෙනෙක් නෑමේ ලෝක ඔබට තමන්ගේ අම්මතාතරඩ ආදරය කරන කෙනෙක් නෑමේ ලෝක ඔබට ඒ වගේම ඔබ විශ්වාසවන්ත වෙන්න ඕනේ එකම දෙවියන් වහන්සේට වගේම ඔබගේ දෙමෝපියන්ට සමහාර අපේ දරුව ඉන්නවා විශේසම තරුණ දරු කියන දේනෙමේ කරන්නේ කරන දේනෙමයි කියන්නේ හැම තිස්සෙම විපරියාසය ලෝකේක ජීවත් වෙනවා. හැම තිස්සෙම ඔවුන්ගේ ජීවිත මුලාවට වැටිල්ල තියෙනවා ඒක අයෝේ මද්‍රව්‍ය මත් පැන්නොලට සහ ඔය ෆස්බුක් සාධවලට හුඟක්කයි හිරවෙලා දන්නෙම නැතුව ජීවිතයේ කෙළවර කරගන්නවා වටිනා ජීවිතයක් නැවත වතාවක් අපට ලබාගන්න බෑ මේ ලෝකේ. ඒ එක වතාවයි අපි මේ ලෝකට ඇවිල්ලඉන්නේ. ඒලෝකෙන් ගැයින් පස්සේ නැවතවතාවක් අපට අලුත්ජීවිතයක් ඒලෝකෙදී අපිට ලැබෙන්න්නේ ස්වර්ගේදී නැවතවතාවක් අපි මේ පොළවේ ජීවත් වෙන්නේ ෙ නැහැ. ඉන් සමගේ ආදරම්මේ තාත්්‍ය දව පොතේ මේසි අල්ලක්ම තුළ බලාපොරොත්තුව දල්වාගෙන මෙය බලාපොරොත්තුවේ කාලයයි ආගමනේ කාලයයි අපි හැම කෙනෙක්ම ඒ බලාපොරොත්තුව තුළ ජවත්වමු ඔබට දෙෙස පිහිටයි.